සුබ දවසක් කැලවනේ ඔන්න අදාළ නිවුස් එකක් එක ඔයගලන් එකතු වෙනවා මම. ඉතින් විශේෂ දෙයක් ගැන කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි මනිෂා කොයිරාලා කියන නිලිය. ඉතින් මෑය 1970 දී අගෝස්තු 16 වෙනිදා ඉපදිලා අද වෙනකොට අවුරුදු 50ක් ගත කරනවා වගේම එයා නේපාලේ තමයි එයාගේ උපත ලැබලා තියෙන්නේ. ඉතින් මෑ ජීවිතේ ගොඩක් සාර්ථක වෙච්ච රංගන ශිල්පිනියක් කිව්වොත් ඔයාලා කවුරුත් දන්නවා දිල්සේ, මන්, බොම්බේ, සංජු එවගේ විශාල චිත්‍රපට ගන්නවකට ඇගේ දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඇගේ ජීවිතේ වෙනසක් පුරන්න දවසක් එයාට එනවා. ඒ තමයි 2012 වෙනි අවුරුද්ද. 2012 වෙනි අවුරුද්ද ඇය දැනගන්නවා ඇගේ ඩිම්බකෝෂයේ පිළිකාවක් තියෙනවායි කියලා. ඇකට ඇයට කැන්සර් එකක් තියෙනවායි කියන දේ. ඉතින් ඉන් පස්සේ ඇය ඇගේ ජීවිතේ මානසිකව, ශාරීරිකව, අධ්‍යාත්මිකව ගොඩාක් හිතින් බද වෙන්න පටන් ගන්නවා. ඇගේ රංගන ජීවිතෙත් ඇය එතනින් නවත්තන්න උත්සාහ කරනවා. කොටින්ම කිව්වොත් එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩා වැටිලායි කියන මානසික හැඟීමකට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ එයා එක දවසක තීරණය කරනවා මේ හේතුව මෙයාගේ ජීවිතයේ සාර්ථකත්වයට එයා උපයෝගී කරගන්නවා කියන දේ. ඊට පස්සේ 2012 2013 යන අවුරුදුවල එයා සුවය විඳින්න සම්පූර්ණයෙන්ම ලෝකේ වටා සංචාරය කරලා එයාට අවශ්‍ය බේත් කරන ගමන් එයා ඩිසයිඩ් කරනවා එයා සුවය ලබන අතරේ එයා මේ මුළු ලෝකෙම සංචාරය කරලා බලන්න ඕනේ කියන දේ. ඉතින් එයින් පටන් ගන්න එයාගේ ජීවිතේ ශාරීරික සුවය, අධ්‍යාත්මික සුවය වගේම මානසික සුවය හොයාගෙන එයා හිමාල කඳුවැටිය තරණය කරනවා. ඒ වගේම ජිමින්, යෝගා, ඒ වගේම සියලුම එක්සර්සයිසස් කලාවන්ට එයා යොමු වෙනවා. අද වෙනකොට එයා ඒ හැම දෙයකින්ම පිළිකාවෙන් සුවය ලබලා දෙවැනි ජීවිතයක් ලබාගත්තු කාන්තාවක් විදිහට ලෝකෙ ඕනම කෙනෙක්ට දකින්න පුළුවන්. ඉතින් මෑය ලියනවා මේ ගැන පොතක්. ඒ තමයි How Cancer Gave Me a New Life. ඒ පොතේ නම තමයි හීල්ඩ්. ඉතින් මේ පොත ඔයගොල්ලෝ ඕනම කෙනෙක්ට කියවන්න පුළුවන් ඉතාමත් වටින මොටිවේෂනල් කතාවක් තියෙන පොතක්. මම ජීවිතේ පිළිකාව හැදුණු කාලේ දුක් විඳපු හැටි, යාගේ බේත් හේත් කරපු හැටි, කීමෝතෙරපි, ඒ වගේ මෙයාගේ ජීවිතේ යා විඳපු හැම දුක්ඛම් කටලක් ගැනමත් අද ඇඉන්න තැනගෙනත් මේකට ලියලා තියෙනවා. ඉතින් ඊළඟට අපි මේ කතා කරන්නේ එයා අද වෙනකොට පටන් ගත්තු විශේෂ දෙයක් ගැන ඕගොල්ලන්ට කියන්න. ඉතින් මේ නිලිය අද වෙනකොට විශේෂ දෙයක් කරන්න මුල පුරලා තියෙනවා. ඒ තමයි එයාගේ නමින් ග්ලෝබල් කොලෙජ් ඉන්ටර්නැෂනල් කියන බ්‍රෑන්ඩ් එක යටතේ එයා පටන් ගන්නවා මනිෂා කොයිරාලා කැන්සර් එඩ්යුකේෂනල් ෆන්ඩ් කියන ෆන්ඩ් එක. ඉතින් පිළිකා රෝගයෙන් දුක් විඳින දුවදරුවන්ට, වැඩිහිටියන්ට, ඕනම කෙනෙක්ට මේකට සම්බන්ධ වෙනකොට එයාලගේ ජීවිතේ, එයාලගේ නව ජීවිතයක් ලබා ගන්න සියලුම අවශ්‍ය සැත්කම්, බෙහෙත් පහසුකම් හැමදේම මෑ විසින් මේක ලබා දෙනවා. ඉතින් මෑ මේ පටන් ගන්න අලුත්ම එඩ්යුකේෂනල් ෆන්ඩ් එක ගැන කතා කරන්න තමයි මම අද ඔයගලන්ට මේක නිවුස් එකක් විදියට දුන්නේ. ජීවිතයේ දෙවැනි ජීවිතයක් පටන් අරගෙන සම්පූර්ණ ජීවිතේම ශක්තිමත් කරගත්තු කාන්දාවක් වෙනවා මේ මනිෂා කොයිරාලා. ඉතින් පිළිකාව කියන දේ ජීවිතයේ අවසානය නෙමෙයි, ජීවිතයේ නැවත ආරම්භයක් කියලා ශක්තියෙන් ඕනම කෙනෙක්ට මොටිවේෂන් එකක් අරගෙන ඔයගලගේ ජීවිතයේ ඉස්සරහට යන්න හැම ප්‍රශ්නකදීම කරන්න ඕන පොසිටිව් දේ, කරන්න ඕන සාර්ථකත්වය ඔයගලන්ට දකින්න මගේ ජීවිත කතා උපයෝගී වෙයි කියලා මම හිතනවා. ඉතින් ඇයට තව පිළිකාරෝගීට උපකාර කරන්න, ඇගේ ජීවිතය සාර්ථක කරගන්න ලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් මන්තවලුත් නිවුස් එකක් එක්ක ඔයගලන් හමු වෙන්න. බොහොම ස්තුතියි.